ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ කොවිඩ් අවධානම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අංගවයි ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව බස්නාහිරි නැරඹේ පැය 24 පුරා විහාර මහදේවී උද්‍යානයේ එන්නත් කරන මධ්‍යස්ථානයක් ආසියාවේ කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයේ ඉන්දුනීසියාව ජපානයත් අවධානමේ කළුතර මල්වර කොවිඩ් පොකුර අන්තර්පලාත් බස්රද සහ දුම්රිය අද සිට ධාවනයේට චක්‍රලේඛයකින් හෙට සිට රාජසේවකකින් කැඳවීම ගැන විවිධ මත බාල වයස්කාර මෙහෙකාර දරුවන් නිදහස් කිරීමට දිලුම්ගෙන් සහන කාලයක් ඊශාලිනීගේ දේහයට දේශපාලනය අතපොවයිද කට්ටණියන්ගේ තක්කඩි වැඩ විභාග සේබ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට අයදුම් කරන්නේ නැති බව ගුරු සංගම් කියයි කැබිනට් පත්‍රිකාව ගැසට් කරන තුරු වර්ජිනිය දිකටම බටෙන් හුලන් වෙනුවට සජිත්ගෙන් ජලය केटी कलाक तुलो उपरीम अप्रसादेट पत्तु आंडुव गेन अनुर कियाई नटपु तोईले कुद नेती बेरे पलुव गेन मांत्री गयांत कियाई वाचन देकाक नेती विक्रमनायकला गेन विदुर कियाई सियतत तुती पुदमीन एमती अमरवीर बाल प्लास्टिक गेन सुयन्न सूदानम क्रिकट लकुनु अनुमानकल प्रेक्षकींट सियतेन स्मार्ट टीवी प्रथमें देशीय पुआत ශ්‍රීලංකා වැතුළු රටවල් කිහිපයකට ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනවතරු අංග වහ තිබෙනවා. ඒ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද සිට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ වුණා. එන්නත් ලබා දීම වේගවත් කිරීමට මෙරට ප්‍රථම වරට පැය 24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර තිබෙනවා. ඒ කොළඹ විහාර මහදේවී උද්‍යානයේ එලිමහන් රංගපීඨයේදී ශ්‍රීලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසනවා. ශීඝ්‍ර ව්‍යාප්තියත් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය පද්ධති අඩපණ වීමේ අවධානමක් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසනවා. මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය සතිය තුල පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 4ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන ඉවරයා සඳහන් කර තිබෙනවා. බස්නාහිර පළාතේ අද සිට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු ආරම්භ වුණා. එම එන්නත් ලබා දීමේ වැඩසටහනට සමගාමීව අද උදැසන 8:30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහදේවී උද්‍යානයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සිදු කරන බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මෙරට පැය 24 පුරා ක්‍රියාත්මක පළමු එන්නත් මධ්‍යස්ථානයේ ලෙසයි සැලකෙන්නේ. එන්නත ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ්පත් සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දෙනවා. ඊයේ ආරංචිය ලැබුණාට පස්සේ අද උදේ 5:45 අපි යනකොට දිගු පෝලිමක් තිබුණා. නමුත් 6යි කාලෙ වෙද්දි අපෝ ඇතුළට ගත්තා. ඒ හිටපු අපේ පුතාලා සෙබල පුතාලා රීමත් ක්‍රමවත් පිළිවෙලකට මේ දේ කරලා මේ වෙනකොට 7:00 වෙද්දි එන්නත් ඉඳගත්තා. හොඳ ලස්සනට මේක කරනවා. කිසි ප්‍රශ්නයක් නැතුව ඉක්මනින් මේ වැඩ සටහන කරගෙන යනවා. වැඩි සංඛ්‍යාවක් එන්නත් කළා තියෙනවා මේ ස්ථානයේ පමණ කාර්ය බහුල
පුද්ගලයන්ට රාත්‍රියේ මෙමෙ නැත දිවා කාලයේ වගේම රාත්‍රී කාලයේදීත් ලබා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. නැ කලබල විය යුතු නෑ. අත්ත වශයෙන්ම මෙමෙ නැත අපි ලබා දීමට කටයුතු කරනවා විශේෂයෙන් මේ කොළඹ ප්‍රදේශයට ප්‍රධාන වශයෙන්ම බස්නාහිර පළාතට අපි දිගටම ලබා දීමට කටයුතු කරනවා. ඒකින්ද කලබල විය යුතු නෑ. එන්නත් කිසිසේත්ම ඉවර වෙන්නේ නැහැ. මොකද ඇස්ට්‍රාසෙනිකා එන්නත් ඊයේ පමණක් අපිට 728000ක් ලැබුණා. මුළු ලංකාවෙම ඉන්නේ 540000යි දෙවෙනි මාත්‍රාව බලාපොරොත්තු වෙන. ඒක නිසා පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනික ගත්ත හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම දෙවෙනි මාත්‍රාව දෙනවා. එක ස්ථානික පමණක් විතරක් නෙමෙයි දෙන්නේ. ඒක නිසා කලබල වෙලා දුවගෙන එන්න අවශ්‍යතාවක් නැහැ. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා යුද හමුදාව පැය 24ම මේ කටයුත්ත කරනවා. මේ අතර කොවිඩ් ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සේ ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මතුවී ඇති භයානක තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමා සහ තමාගේ පවුලේ සමාජිකයින්ද කොවිඩ් මර්ධන එන්නත ලබාගත් බවයි. එසේම රටේ සියලුම ජනතාවත් පවතින අවධානම සැලකිල්ලට ගනිමින් එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. ඊයේත් කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 25න්ම වාර්තා වී තිබුණා. ඒ අනුව ඊයේ දිනේ 2000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2177ක් හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යායකකේ ප්‍රකාශ කළේ. ඊයේ දින වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 441ක්. ඊට අමතරව කළුතරින් ආසාදිතයින් 389ක්, කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 119ක්, කෑගල්ලෙන් 112ක්, පුත්තලමින් 100ක්, රත්නපුරෙන් 125ක් මාතලෙන් 116ක් වාර්තා වී තිබුණා. බේරුවල පාදකොඩ ප්‍රදේශයේ නිවසක සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පැවැත්වීමට සූදානම් වූ උත්සවයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් නතර කර තිබෙනවා. අදාළ නිවසේ සියලු පුද්ගලයන් නිරෝධාහනයට යොමු කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන ඇත්තේ. එම නිවස හිමියාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. වහාම උත්සවේ නවත්තන්න එක. දැන් නවත්වන්න උත්සවේ. මෙතනින් ගන්න උත්සව නෑ. දෙවැනි එක තමයි ඔයාව කොහොමත් අපි අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඔයා මේවැනි උත්සවයක් පැවැත්වීම හොඳේ. මේ අතර පයාගල ගොරකදෙනිය ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මල්වර උත්සවයකට සහභාගී වූ පුද්ගලින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 85 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ පස්වරුවේ තහවුරු වී තිබෙනවා. එම මල්වර උත්සවයේ ආහාර පිසීමට පැමිණි අරක් කැමියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රථමයෙන් තහවුරු වී ඇති අතර ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙකු තහවුරු වී තිබුණා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4500 සීමාව ඉක්මවා ගියා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වීමත් සමගයි. ඒ මේ මාසය තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. මේ අතර අද දිනේ මේ මොහොත දක්වා නව කොවිඩ් ආසාදිතයින් 1655 දෙනෙකු වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ආසියාවේ කොවිඩ් වසංගතය පැතිර යන කේන්ද්‍රීය රට බවට ඉන්දුනීසියාව පත්ව තිබෙනවා. එසේම ජපානය තුලත් කොවිඩ් ජලි හිස ඔසවමින් තිබෙනවා. ඉන්දුනීසියාවේ සිටින අප ජාත්‍යන්තර වාර්තාකාරිනි කොසලා මාධවී හෙට්ටිආරච්චි සහ ජපානයේ සිට කපිල බණ්ඩාරගෙන එන වාර්තාව සමග ගෝලීය කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව අපතබන සටහන දැන්. ඔව්. මේ ඇහෙන ගිලන් රථ සයිරන් හඬ මේ දිනවල ඉන්දුනීසියානු වැසියන්ට ඉතා හුරු පුරුදු හඬක්. උදෑසන අවදි වන විටත් රාත්‍රී නිින්දට යන විටත් මේ හඬින් මිදෙන්නට ඕන්ට බැහැ. ආසියාවේ කොවිඩ් වසංගතය පැතිරී යන කේන්ද්‍රීය රට බවට පත්ව තිබෙන්නේ ඉන්දුනීසියාවයි. ජූලි මාස 27වනදා සිට මේ දක්වා දෛනික මරණ සංඛ්‍යාව 1800 සීමාව පසු කර ගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව 2069ක් ලෙස ජූලි මාස 27වනදා වාර්තා වුණා. ජූලි 30දා වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60000 සිට 41000 දක්වා අඩුවීමක් සිදු වී තිබෙනවා. එය එසේ වුවත් මරණ සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ දස ගුණයකින්. ජූනි මාස සිට මේ දක්වා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිස 100කට ආසන්න වශයෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා. රජයේ විසින් කරගෙන යනු ලබන එන්නත් කරනෙහි දෛනික ධාරිතාවය මිලියනයක්. අගෝස්තු මාස සිට එය මිලියන 2 දක්වා වැඩි කිරීමට නියමිතයි. එන්නත් කරණයට අවුරුදු 12ත් 17ත් අතර ළමුන් ඇතුළත් කර ගැනීම රජය ගනු ලැබූ තීරණ අතර විශේෂයි. ඒ අනුව හඳුනාගත් එන්නත් කරණයට බඳුන් විය යුතු සමස්ත ජනගහනය මිලියන 208ක්.
කොවිඩ් පාලනයට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග සහ සීමාකරණයන් මෙසේ තිබියදීත් මරණ සංඛ්‍යාව මාසක් වැනි කෙටි කලක් තුළ සීග්‍රයෙන් ඉහළ යෑම ඉතා කනගාටුදායක තත්වයක්. මම කෝසලා හෙට්ටිආරච්චි ඉන්දුනීසියාවේ සිට. කොරෝනා ආරම්භ වී වසර එකහමාරකට පසුව පළමු වතාවට ජපානය බිය ගැන්වීමකට ලක්ව තිබෙනවා. ඒ ඩෙල්ටා ප්‍රභේදය නිසායි. ඩෙල්ටා ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය නිසා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. ටෝකියෝ තුල ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4000ක් වූ ඇතයි ජපාන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජපානය තුල සමස්ත ආසාදිත සංඛ්‍යාව 10500කට වැඩි. මසක් තුල ඉතා බියකරු ලෙස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි ජපානයේ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳ සැලකිලිමත් උනේ නැත්නම් ටෝකියෝ තුල පමණක් අගෝස්තු අවසන් වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70000ක් වනු ඇතැයි ජපාන් බලධාරීන් අනතුරු අඟවනවා. සමහර මාධ්‍ය මේ වර්ධනයට හේතුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල විය හැකි බව අනුමාන පළ කරනවා. නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නැතයි බොහෝ මාධ්‍යද පෙන්වා දෙනවා. ඔලිම්පික් ජයග්‍රහණ ලෝකයටම ආදර්ශයක් බව කිව යුතුයි. වත්මන් කොවිඩ් ව්‍යාප්තිය වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ජපාන් තරුණ තරුණියන් අතරයි. ඔවුන්ගේ නොසලකිල්ල මේ ව්‍යාප්තියට හේතු බවද වාර්තා වෙනවා. මම කපිල බණ්ඩාර ටෝකියෝ සිට. මේ අතර කොවිඩ් ඩෙල්ටා වෛරසය ලෝකයේ බොහෝ රටවලට තුන්වැනි හෝ හතරවැනි රැල් ලෙස පැමිණෙමින් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 34000ක් පමණ වෙනවා. මරණ සංඛ්‍යාව 923ක්. ඕස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම නගරය වන බ්‍රිස්බේන්ද ලොක්ඩවුන් කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසෙන් අද්දික ඕස්ට්‍රේලියාව තුල භාවිත කරනවා. මෙබෙන් අද්දික මරණ සීම පැතිරීමද සාර්ථකව මැඩපවත්වන බවයි බලධාරීන් පවසන්නේ. කොවිඩ් වෛරසය ආරම්භ වූ චීනයේ තුලද යලි පැතිරීම වේගවත් වී තිබෙනවා. දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ හුබේ නගරෙන්. චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් සහ සයිනෝෆාම් මෙන්නත් 79%ක් දක්වා වෛරස් මර්ධනයේදී සාර්ථක බව නවතම පරීක්ෂණයකින් තහවුරු කර තිබෙනවා. විශේෂයෙන් බ්‍රසීලිය තුල සයිනෝවැක් එන්නත් 100%ක් සාර්ථක බවයි වාර්තා වන්නේ. කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ සීමා කර තිබූ අන්තර් පළාත් බස් රහ දුම්රිය දහවණිය අද සිට යලි ක්‍රියාත්මකයි. අන්තර් පළාත් පොදු ප්‍රවාහන දහවන කටයුතු ක්‍රියාත්මක වුවද සංචරණ සීමා ලිහිල් කිරීමක් පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේ අතර නව චක්‍රලේඛරි හරහා හෙට දිනේ සිට රාජ්‍ය සේවකීන් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීම සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂව විවිධ අදහස් පළ කළා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ සීමා කෙරණු අන්තර් පළාත් බස් රථ දහවනේ සහ දුම්රිය දහවනේ අද සිට යලිත් ක්‍රියාත්මක වනවා. අන්තර් පළාත් දුම්රිය ගමන් ආරම්භ කිරීමත් සමගම හෙට දිනේ විශේෂ කාර්යාල දුම්රියද දහවණේ කිරීමට නියමිතයි. සඳුදා දින සිට ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට දුම්රිය දෙකක්ද, රම්බුක්කන සහ පොල්ගහවිල සිට තවත් දුම්රිය නමයක්ද, මහව සිට දුම්රියක්ද, හලාව සිට දුම්රියක්ද, බෙලියත්තේ සහ ගාල්ලේ සිට තවත් දුම්රිය දෙකක්ද අන්තර් පළාත් දුම්රිය දාවණේ සඳහා යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඉදිරියේදී ඇතිවන මගී ජනතාවගේ අවශ්‍යතාවය පරිදි දුම්රිය සේවය යථාවත් කිරීමට
කඩිනමින් අමතර දුම්රිය එක්කිරීමට අපි කටයුතු කිරීමට සූදානම් සිටිනවා. අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක උවද අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි සොක්කි සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අශල ගුණවර්ධන මහතා පවසන්නේ. තවමත් අපි අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව තීරණයක් අරගෙන නැහැ. නමුත් රජයේ සේවයට පැමිණෙන අයට බස් හරේ නැත්නම් අනිකුත් මාර්ගවලින් එන්න අපිට අවකාශ ලබා දෙන්න පුළුවන් අවසර ලබා දෙන්න පුළුවන්. තවම අන්තර් පළාත් අතර සීමා සම්පූර්ණයෙන්ම අපි ලිහිල් කරලා නැහැ. අපිට රටක් හැමදාම වහලා හැමදාම ඔෆිස් වහලා හැමදාම තියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි අන්තර් පළාත් සංචරණ සීමාවන් තාම ඉවත් කරලා නැහැ. මොකද මේ රටේ දැනට රෝගීන් තාම 2500ක් විතර ප්‍රමාණයක් වාර්තා වෙන නිසා. මේ අතර හෙට සිට රාජ්‍ය සේවකින් සේවයට පැමිණීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන්ද දේශපාලන වේදිකාවේ අද දින අදහස් පළ වුණා. දැන් කොරෝනා තත්ත්වයේ තුල තිබුණු ඒ චක්‍රලේඛනේ අවලංගු කරලා නිකුත් කළා තියෙනවා සඳුදා සිට සාමාන්‍ය විදිහට පවත්වාගෙන ආ යුතුයි කියන චක්‍රලේඛනයක් රජයේ සේවකයන් සහ හැම දෙනාටම. අද දෛනිකව 50කට වඩා මේ කොරෝනා තත්ත්වයේ තුල දිවිසක්සයටපත් වෙනවා. පරීක්ෂණ කරන ප්‍රමාණය අනුව බැලුවාම 20%කට විතර සමාජය තුල කොරෝනා මේ භයානක ප්‍රභේද බෝ වෙලා තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුල මේ සාමාන්‍ය විදියට මේ රටේ මේ වෙලාවේ කටයුතු කරන්න පුළුවන්ද කියලා අපි රජෙන් අහනවා. මේවා ඉතින් ඕවගේ කාරණයකදී ඇත්තටම ඉතින් දෙපැත්තක් තියෙනවා. දැන් අපි බලන්න ඕනේ ලෝකේ අනිත් රටවල් කොහොමද මේ ප්‍රශ්නේදී කටයුතු කළේ කියලා. ලෝකයේම අනිත් රටවල් ළඟේම අපිට රට වහලා දිගටම යන්නත් බෑ. ඒ වගේම එයින් තියෙන අනුතර තේරුම් ගන්නත් ඕනේ. සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළ මම හිතනවා රජයේ කාර්යාල පවත්වාගෙන යෑමේ වැරද්දක් නැහැයි කියලා. මොකද හැමදාම මේවා වහලා දාන්නත් බෑ. එකාට එක හේතු වෙලා අර හැම වීදියක් ගානේම හැම නගරෙකම අට්ටියෙ පිටකේ යන්න පුළුවන්. දුරස්ථභාවයෙන් තියන කාර්යාලය තුළ වැඩ කරන එක තමයි අමාරු වෙලා තියෙන්නේ. කොරෝනා සංගතිය කියලා ලෝක රටවල් වහලා ලෝකෙම අනාතයි. ඒ ලෝකයේ අනිත් රටවල් වැඩ නොකරන දේවල් අපි කරන්න යන්නේ නැහැ. ලෝක සමුදාහණය කියන්නේ මොකද්ද? උපදෙස් දෙන්නේ මොකද්ද? ඒ උපදෙස් සහ ඒ අනුව කටයුතු කරන්න යන්නේ. නැවත සම්පූර්ණයෙන්ම රට විවෘත කරලා සාමාන්‍ය තත්ත්වයට පරිවර්තනය කරන්න තරම් රටේ සෞඛ්‍ය තත්ත්වය සුබදායක නැහැ. ප්‍රවේශමෙන් රට විවෘත වෙන්න ඕනේ සියල්ල යහපත් කියලා හිතලා විවෘත කිරීම හරහා ලොකු අනතුරකට රටපත් කරනවා. ඒ වගේම ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන්ගේ උවමනාව අනුව. ඒ එන්නත ලබා දීමත් එක්කම රජය රටියට අපිට දින රට විවෘත කරන්න ඕනේ. මොකද රට විවෘත වුණේ නැති වුණොත් එහෙම මුළු රටේම ආර්ථිකය කඩාගෙන යනවා. ජනතාව තමන්ගේ වගකීම ගන්න ඕන නම් ඒක පුජ්‍යලේ. කුරවැසියෙක් තමන් මම පරිස්සම් වෙනවා කියලා තීන්දුව ගත්තොත් මම ලෙඩේ බෝ කරගන්නේ නැද්ද මං කාටවත් බෝ කරන්නේ නැත් මෙන්න මේක හිතනවා නම් රට ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා බාල වයස්කාර දරුවන් මෙහිකාර සේවයේ යොදවා ඇති ස්ථාන සොයා මෙහියුම් තවදුරටත් ක්‍රියාත්මකයි බාල වයස්කාර දරුවන් සේවයේ යොදවාගෙන සිටින පුද්ගලයන්ට සහන කාලයක් ලබා දීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා සංචාරන සීමා ලිහිල් වීම හැමුවේ වහාම මෙහිකාර දරුවන් සිටිනම් නිවෙස් වලට පිටත් කරන්න යයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. ඉශාලිනීගේ මරණයට වගකීම යුත්තන් බේරා ගැනීම සඳහා දේශපාලන අතපෙවීම් ඇද්ද යන්න අද කතාබහට ලක් වුණා. දැරියට සාධාරණීලා මේ අතර අද දිවයින පුරා උද්ඝෝෂණ පැවැත්තුණා. මන්ත්‍රී රිචඩ් බදියුදින්ගේ නිවසේ මෙහිකාර සේවයේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත් වූ ඉශාලිනී ජෝඩ් දැරියට සාධාරණ ඊට කරන ලෙස ඉල්ලා අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්ුණා. මෙත්‍රි ශාලිනී දැරියට බෞද්ධ චාරිත්‍රානුකූලව මතක වස්ත්‍ර පූජා කිරීමක් බලපිටිය කොද්දුව පුරාණ රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා. අපි කියන්නේ එකයි නිශ්චිතව චෝදනා තිබෙනවා නම් ආණ්ඩුවට තිබෙන්නේ මේවා හුදු ප්‍රචාරණයට යොදා ගන්නවට වඩා නීතිය ක්‍රියාත්මක කිරීම. මෙය හුදු දේශපාලන කාරණයක් හැටියට සලකන්න එපා. මේ ලේබලය අල්ලලා සමග ජන බලවේගයේ අපහසුතාවයට පත් කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතුවත් මේ රටේ ජනතාව බුද්ධිමත්. අමුන්ට බලය තියා ගන්න ඕන නම් ඕනම කෙනෙක්ව ලං කර ගන්න කණ්ඩායමක් මේ රටේ ඉන්නවා. රිෂාඩ් විතරක් නෙමෙයි මෙවැනි කුඩා ළමයින් බැල මෙහෙවරකම් මිල යොදා ගන්න ඕනම නායකයෙක් වැඩදී. එක රටක් එක නීතියක් නම් ඒ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම තමයි
අදාළ යකඳුරා විසින් පිරිමින්ට නිවසට පැමිණීම තහනම් කර රාත්‍රියේදී කාන්තාවන් පමණක් නිවසේ රඳවා ගනිමින් මෙම අපරාධය සිදු කර ඇති බවට පොලිසියට අනාවරණය වී තිබෙනවා. අත්තනගුඩගත් යකඳුරාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු පවසා ඇත්තේ තමන්ට පෙරේත ආරූඪයක් ඇති බැවින් සිදු වූ කිසි දෙයක් නොදන්නා බවයි. නීති ප්‍රතිසංස්කරණ තුලින් පමණක් සමාජයේ දැවෙන ප්‍රශ්න විසඳීමට නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති පිරිවෙන් වරුණ ජාතික වැඩසටහනට එක් වෙමින් අද හරි පුදුම දේවල් අපේ සමාජයේ සිදුවන්නේ. බලන්න මෙහෙකාර සේවයට කුඩා ළමයින් බඳවාගෙන රූර ලෙස සැලකීම, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ නොඑක් දේවල් වලින් ගහන සමාජයක තමයි අද අපි ජීවත් වන්නේ. එතකොට සාර ධර්ම පිළිබඳ යම්කිසි පුනර්ජීවනයක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් හැටියට මම හිතන්නේ අපි සියලු දෙනාම අවිවාදයෙන් පිළිගන්නවා. අපි පාර්ලිමේන්තුවට නීති කෙටුම්පත් ඉදිරිපත් කළා තිබෙනවා. ඒවා සම්මත කරගෙන තිබෙනවා. එවැනි නීති කෙටුම්පත් අතුරින් විශේෂයෙන් සඳහන් කළ යුතු පනතක් තමයි මේ අවුරුද්දේ 2021 අංක 4 දරන ආඥා පනත. හැබැයි සක්සුදාක්ෂයේ පැහැදිලි වන කරුණක් තමයි නීති පද්ධතිය තුළින් යම් යම් ප්‍රතිසංස්කරණ කිරීමෙන් පමණ ලක් සමාජයේ මේ දැවෙන ප්‍රශ්න කිසිසේත් විසඳෙන්නේ නැහැ කියලා. ඒවා කළ යුතු දේවල්. හැබැයි ප්‍රමාණවත් නැහැ.
හෙට දිනේ ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාව ගැසට් කරන තෙක්ම වර්ජනීය අතහරින්නේ නැති බව ගුරු වෘත්තීය සමිතිය ඒකාබද්ධ එකමුතුව පවසනවා. සාධාරණ විසඳුමක් දුන්නේ නැතිනම් විභාග පරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට අයදුම් කරන්නේ නැති බවද ගුරු වෘත්තීය සමිතිය පවසනවා. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොතලාවල විශ්වවිද්‍යාල පනතට සහාය පළ කිරීමෙන් වැළකී සිටීමට පොරොන්දු වූ බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරනවා. योजित कोतलावल आरक्षक विश्वविद्यालय पनतट मेदिनवल बहु पार्श्वयान्गे विरोधय एल्लवेमिन पवतिनवा एयानुव हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता पोरुंदु वी एत्ते कोतलावल विश्वविद्यालय पनतट एरहिव श्रीलंका निदहास पक्षय सिय चंदय भावित करन्ने नैति बवयि पेरटुगामी समाजवादी पक्षय सह श्रीलंका निदहास पक्षय अतर पेवति साकच्छावेदी हिटपु जनाधिपतिवरया मे पिलिबंदव पोरुंदु वू बवयि पेरटुगामी समाजवादी पक्षय प्रकाश कले कोतलावल आरक्षक विश्वविद्यालय पनत संबंध ओउन दनट අධ්‍යයනය කරමින් ඉන්නවා ඔවුන් ඒ සම්බන්ධ පත් කරන ලද කමිටුවක වාර්තාවක් හෙට දවසේ ඇතුළත ලැබෙනවා කියලා කිව්වා ඒ සමග ඔවුන් ඒ පනත සම්බන්ධ ස්ථාවරය සමාජයට ප්‍රකාශයට පත් කරන්නත් ඒ වගේම ආණ්ඩුව හෙට දවසේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ සහ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් තියෙනවා ඒ සාකච්ඡාවට ඒ සම්බන්ධ අදහස් ඉදිරිපත් කරනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරා සිරිසේන මහත්මයා කියා සිටියා අපේ උද්ඝෝෂණ වලට අපේ අරගලයට සම්පූර්ණ සහාය දෙනවා ඒ වගේම අපිට පොරොන්දුවක් මේ වෙනකොට ලැබී තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කිසිම ආකාරයකින් කිසිම සංශෝධනයක් කරා හෝ කිසිම ආකාරයකින් යම් යම් පිරියම් කිරීමක් කරා මේ පනතට වෙනස් කිරීමට උත්සාහ කරත් මේ පනතට කිසිම ආකාරයේ සහයෝගයක් දක්වන්නේ නැති බවයි. මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජය කිරීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ මොහොතේ රටේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ පනත සම්මත කර ගැනීම නෙමෙයි. ආණ්ඩුව මොකද්ද මේ පනත සම්මත කර ගැනීම සඳහා මේ තරම් තියෙන තදිය මේ තරම් තියෙන උනන්දුව. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට මේ පනත වහාම අහෝසි කරගන්න යුතුයි. ඒතර වසංගතය ඇවිල්ලා අපි දන්නවා යම් අවදානමක් මේ මොහොතේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මිනිස්සු මැරෙයිද නැද්ද මොන විදිහට මැරෙයිද කියන බය තුල ජනතාවට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. කාගේ අවශ්‍යතාවයටද මේ පනත සම්මත කරගන්නේ? මේ අරගලයේ පනත 6 වෙනිදා සම්මත වුණත් මේ අරගලයේ මෙතනින් එහාට යනවා පුලුල් මහජන ව්‍යාපාරයක් ඇතුලේ මේ පනත පරාජය කිරීම සඳහා මැදිහත් වෙන වගේම මේ පනත අපි පරාජය කරනවා කියන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විදිහට මේ වෙලාවේදී මතක් කරනවා. හෙමෙන්ම ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ඒකාබද්ධව අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. පොරොන්දු පරිදි හෙට දවසේ මේ කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා ඊළඟ සතියේ වෙනකොට එය ගැසට් පත්‍රයක් බවට පත් කරන තෙක් අපේ මේ වෘත්තීය අරගලය ගිනියන. දෙන්න වැඩි තඩි වැටු පිල්ලන්න එපා කියන මහත්තුරු තඩි පැකේජ් දෙනවා. එයා ලංකාවේකට ඩොලර් කෝටි 500යි ඩොලර් මිලියන 500යි තඩි පැකේජ් වෙන් කරගන්නවා තමන්ගේ විවිධ ව්‍යාපෘති සඳහා තඩි පැකේජ් දෙනවා ජිම් හදන්න ඒවට තඩි පැකේජ් දෙන්න පුළුවන් මේ රටේ ලක්ෂ 43ක් දරුවන්ගේ දෑස් පාදන රටක අනාගත සංවර්ධනයේ ගමන් මගේ ප්‍රගමනයේ නියමු කාර්යභාරයක් ඉටු කරන ගුරුවරයාට සලකන්න බෑ අද දිනේදී මේ වෘත්තීය සමිති ඒකාබද්ධව ගුරු විදුහල්පති සමිති සම්දාන ගත තීරණය තමයි ඉදිරි විභාගවල උසස් පෙළ විභාග රාජකාරී කටයුතු වලට අයදුම් නොකිරීමත් විභාගවල උත්තරපත්‍ර ඇගීම් සඳහා අයදුම් නොකිරීමත් විභාග කටයුතු සම්බන්ධයෙන් කිසිදු කාර්යයකට අයදුම්පත් ඉදිරිපත් නොකිරීමට තීරණය කරලා තියෙනවා. හැමෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේක ගැටඹේ රාජපවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහි මියන් බහැ දැකීමට ගොස් තිබෙනවා. එෙහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සහ එහි අහිතකර තත්වයන් පිළිබඳව ස්වාමින් වහන්සේ දැනුවත් කිරීමට අදාළ සංගම් කටයුතු කළා. මේ අතර යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව සහ ගුරුවැටුප් විෂමතා සංශෝධනය කර දෙන ලෙසට ඉල්ලා රජයට බල කරමින් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්ුණා. රටතුලයේ ජල ගැටලුව විසඳීමට තමාට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනතාව කිව්ව වෙනසක් ඕනේ කියලා.
දැන් හොඳ එකකින් වෙනසහම් වෙලා තියෙනවා. බොන්න ජලයවත් නැහැ. දැන් ජනතාවට තරු පෙනිලා තියෙනවා. මේ වැඩව සංයුගයක් නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් පාලකයෝ හැසිරෙනවා රටේ අයිතිකාරයෝ හැටියට. මේ රටේ අයිතිකාරයෝ තමුන්නාන්සලා. මේ කෘෂිකාර්මික ජනතාවක් ජීවත් වෙන රටක් පෝර අවශ්‍යයි. ඒ පෝර ලබා දීමේදී යම්කිසි සෞඛ්‍යමය හේතුවක් ප්‍රශ්නයක් ගැටුවක් තියෙනවා නම් අපි යන්න ඕන පරිේෂණ මත පදනම්ව. අද එක පාරටම තීන්දුව කරන් තිනවා රසායනික පෝර නතර කරන්න කියලා. මහලොකුට කියන්නේ මොකද්ද? අර පාර්ලිමේන්තුවේ ඇහුවම කියනවා ඔයාලට අම්මා කෙනෙක් ඉන්නවද වකුගඩුව ගඩුව ප්‍රශ්නයක් තියෙන. ඔයාලට තාත්තා කෙනෙක් ඉන්නවද වකුගඩුව ප්‍රශ්නයක් තියෙන. ඒකයි අහන්නේ. නමුත් ඇත්ත කතාව මොකද්ද? පෝර ගෙන්නන්න ආණ්ඩුවට සල්ලි නැහැ. නව ජල සමඳතා හරහා බටෙන් හුලංගෙන සමඳතා නෙවෙයි බටෙන් වතුරේන සමඳතා ලබා දෙන්නට සමග ජන බලවේගය අපි කටයුතු කරනවා කියලා මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. 2030 වනතෙක් කවුරු ආණ්ඩු කළත් ආර්ථික අර්බුදයට මුහුණ දීම අනිවාර්ය බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ණය සහ පොලිය ගෙවීමේ අර්බුදයට මුහුණ දීම අනිවාර්ය බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෝපි අපනයන නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අද්දෙතන ශ්‍රී ලංකාවේ දෙවන්තම අර්බුදය තමයි විදේශ විනිමය අර්බුදය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට ඩොලරයකට ගෙවනවා රුපියල් 105ක්. එතුමා රට බාර දෙනකොට ඩොලරයට ගෙවන්න උනා 131ක්. ඩොලරයට වැඩිපුර දෙන්න උනේ 26යි. නමුත් යාපාලන රජයේ බලයට පත්වීමෙන් පසු ඉතා විශාල ලෙස වක්කඩ ගැඩුවා වගේ ආනයනයේ සඳහා ඉඩ ප්‍රස්ථාව ලැබලා දුන්නේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලරයකට ගෙවන මුදල 131 182කට වැඩි වුණා. පස් අවුරුදු කාලයක් තුලදී ලංකා ඉතිහාසයේ ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩියෙන් වැඩි වෙච්ච එකම ආණ්ඩු කාලයේ බවට ඒ ආණ්ඩු කාලයේ ආර්ථික වාර්තා පොතට එක්ව වුණා. මේ තත්ත්වය විසඳ ගැනීම සඳහා වැඩි වැඩියෙන් අසාමාන්‍ය ලෙස ණය ගත්තා. අපිට දරුණු තම විදේශ විනිමය හිඟයකට මූණ දෙන්න තියෙනවා. 2030 වර්ෂයේ වෙනකන් කවුරු ආණ්ඩු කළත් ලංකාව ඒ ආණ්ඩු කරන හැම ආණ්ඩුවක් විසින්ම තමන්ගේ රට පිළිබඳ ජාතිය පිළිබඳ විශාල අවධානමක් ඉන්නවා මේ ණය වාරික පොලි අකණ්ඩව කෙසේද ගෙවන්නේ. ඉතා කෙටි කලක් තුල බරපතල ලෙස වත්මන් රජයේ අප්‍රසාදයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද ඊට ඇති එකම විසඳුම ජාතික ජනබල වේගයේ බවයි ඔහු පවසන්නේ. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෑත කාලීත කෙටි කාලයක් ඇතුළත අප්‍රසාදයට ලක්වුණු ජනතා විරෝධයට ලක්වුණු පාලනය බවට වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය පත් වී තිබෙනවා. තාණ්ඩු එකෝපාය මාර්ගය බවට පත් වී තිබෙන මුදල් මුද්‍රණය කිරීම, දෙවැනි එක ණය ගැනීම, තුන්වැනි විසඳුම් බවට පත් වී තිබෙන ජාතික දේපළ විකිණීම. එනිසාවුන් පෙන්눔 කරමින් තිබෙනවා රටේ මේ ජනතාව මූණ දීපිට ආර්ථික ගැටලුවට නිමෙරදි ආර්ථික උපාය මාර්ගයක් වොන්ට නොමැති බව. පැරණි යල්පිනු අසාර්ථක ගමන් මාවතේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් තිබෙනවා. හමුදාකරන්නේ දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. හැම ආයතනයක්ම හමුදාව යටතේ ගන්න බලාපොරොත්තු වෙනවා. එමගින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ තියෙන නොහැකියාව මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න තියෙන නොහැකියාව මර්ධනය නිසා පැන නැගින ජනතා විරෝධය මර්ධනය කිරීම සඳහා තමයි ඒ ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යහපාලනය කියන වචනයම එපා වෙන තැනකට එකපාවාදීමක් සිද්ධ වුණා. ඊට පස්සේ 2019 දී ජාතික ආරක්ෂාව ස්වෛරීත්වය කියන ඒවා පාවිච්චි කරමින් දෙවෙනි වතාවටත් මෑත ඉතිහාසයේ නැවත වතාවක් ජනතාව පාවාදීමකට මේ රටේ ලක් වුණා. මේ මොහොත වෙනකොට ඒ පාවාදීම් දෙකෙන්ම බැටකාපු ජනතාව එක එක විදියට විසඳුම් හොයනවා. අරගලය ගැන, විප්ලවය ගැන අප අසා තිබූ කියවා තිබූ සමහර රුවන් වැකි යථාර්ථයක් බවට පත්වෙමින් යන දේශපාලන නිමේෂයක ශ්‍රී ලංකාවේ අප හැමදෙන් ජීවත් වෙන්නේ. මොකද විප්ලව කරන්න බෑ, අරගල කරන්න බෑ, ඒවා සිද්ධ වෙනවා. මේ අප ජීවත් වෙන මොහොත දිහා බැලුවොත් ශ්‍රී ලංකාවේ ඔන්න දැන් එය බලාපොරොත්තු වෙන කාරණා සිද්ධ වෙමින් යනවා. අවුරුදු දෙකක් ගත වී ඇතත් වත්මන් රජයේ නටපු තොයිලියකුත් බෙරේ පළුවකුත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ගම සමග පිළිසඳරක් පැවැත්වීමට මේ හොඳම අවස්ථාව බවද ඔහු රජයට යෝජනා කරනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
වසර දෙකක් යන්නත් කලින් ලංකා ඉතිහාසයේ මේ තරම් ඉක්මනින් ජනතා අප්‍රසාදයට ලක් වුණු අසාර්ථක අසමත් ආණ්ඩුවක් මීට කලින් බිහි වුණේ නැති බවත් අද ජනතාව හොඳින් පැහැදිලි කරගෙන තිබෙනවා. අපි කියනවා රජයටත් ජනාධිපතිතුමාටත් ඔන්න දැන් තමයි හොඳම වෙලාව ගම සමග පිරිසඳරක් තියන්න ගොවි ජනතාව අතරට යන්න. පෞගේ දවස්වලත් මහා ලොකු කතන්දර කියලා තෙල් මිල අඩු කරන හැටි පෙන්නලා ජනතාවට සහන පිට සහන දෙන්න පුළුවන් විදිය ගැන මහදැන මුත්තලාගෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා වගේ කතන්දර කිව්වා. දැන් එහෙම කියලා ගෙන්නපු මහදැන මුත්තලාගෙනුත් කිසිම වැඩක් වෙන්නේ නැති බව අද වෙනකොට ජනතාවට හොඳට පේනවා. දැන් බලනකොට මහදැන මුත්තා ගෝලියරොත්තත් එක්ක ඇවිත් කලේ රටේ තියෙන ප්‍රශ්න ටික ඩබල් කරපු එකයි කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. අපේ රටේ ප්‍රශ්න විසඳන්න කියලා ගෙනාපු සමහර මහදැන මුත්තලා ඇමරිකන් පුරවැසි භාවය අතහරින්න නිහතමානී වෙන්නේ නැති බවත් ඔප්පු කරලා තියෙනවා. මේ ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙනකොට නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියන එක තමයි ජනතාවගේ පැත්තෙන් කියන්න සිද්ධ වෙන්නේ කියන එක අපිට කියන්න සිද්ධ වෙනවා. මහනුවර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල කඩා ඉවත් කරන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරනවා. වික්‍රමනායකලා වචන දෙකේ කතා කියන්නේ නැති බව මහනුවර පැවති බන්ධනාගාර පරිශ්‍රයේ නිරන් සංචාරයට එක් වෙමින් මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළා. පැරණි බන්ධනාගාරය කඩා ඉවත් කිරීමේ සූදානම්ක් වෙනවා කියලා විටින් විට විපිටින් යන මත ප්‍රකාශ වුණා. මේ සම්බන්ධයෙන් ඔබතුමාලාගේ මොකද තීරණය? අන්න ඒක තමයි මටත් දැනගන්න ඕනේ, කවුද මේ කිව්වේ කඩා ඉවත් කරගන්නවා කියලා. නාගරික සංවර්ධන අධිකාරියන් කියන්නේ එවැනි ප්‍රකාශයක් කරේ නැහැ කියලා. මටත් මේක ප්‍රේඩිකාවක්. මේවා ඇවිල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද ස්ථානයක්. එහෙම ගැසට් කරන ලද ස්ථානයක් එක එක්කෙනාට ඕන ඕනේ විදිහට කඩා ඉවත් කරගන්න හැකියාවක් නැහැ. ඒවා යම්කිසි පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ජාතිය සතු රටේ සම්පතක් හැටියටයි අපි සලකන්නේ. ඔබතුමාලා විචීන රජයට විශාල වශයෙන් කොරම මර්මස්ථාන දෙනවයි කියන චෝදනාව මාධ්‍ය හරහා යනවා. අපේ වටිනා වස්තු දේශකයට දෙනවා කියන චෝදනාව ජනතාව පැත්තෙන් තියෙන ජනතාව තුළ බයක් තියෙනවා. බය වෙන්න ඕනේ නැහැ. අපි මැදිහත් වෙනවා. උනා විශ්වාසයෙන් කියනවා. වචන දෙකක් කතා කරන්නේ නැහැ වික්‍රමනායකලා. දිරන්නේ නැති ලංෂීට් අද සිට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිර්දේශය අනුව රජය පියවර ගත්තා. මේ ඉතා අගය කළ යුතු පියවරක් බව අප ඊයේ සඳහන් කළා. එසේම අප අවධාරණය කළේ රට පුරාම හතු පිපෙන්නාසේ ඇති වූ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසල් පිළිබඳවයි. මේ බොහොමයක් ස්ථානවල ඉතා බාල ප්‍රමිතියක් නැති ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන බව අප කළ සුවබැලීමේදී හෙළිදරව් වුණා. අප කළ අනාවරණය පිළිබඳ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමුව තිබෙනවා. පොලිතින් ප්ලාස්ටික් අද බරපතල පාරිසරික ප්‍රශ්නයක්. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලින් මුහුදට දමන පොලිතින් ප්ලාස්ටික් වැනි දිරන්නේ නැති දේවල් අද අපේ මුහුදු සීමාවේ තැන්පත් වෙමින් තිබෙනවා. මේ ආකාරයට ගියොත් ජලජ ජීවීන් නැති මල මුහුදක් බවට අපගේ සාගරයත් පත්වේවි. දිරන්නේ නැති ලංෂීට් වගේම ප්‍රමිතියක් නැතුව රට ඇතුළට ගලා එන ප්ලාස්ටික් බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතු කරමින් තිබෙන බව අප ඊයේ අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ඔබට අනාවරණය කළා. පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද ප්‍රකාශ කළේ තවත් ප්ලාස්ටික් වර්ග බොහොමයක් ගැන මේ වන විට අවධානය යොමු වෙමින් පවතින බවයි. අමාත්‍ය අමරවීර මහතා බාල ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට ඉදිරියේ පියවර ගන්නා බව ප්‍රකාශ කළා. සියත ටීවී ආයතනයට මා ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට දක්වපු දායකත්වයේ පිළිබඳ ඒ වගේම අපි සියලුම මාධ්‍ය නාලිකාවලට ආරාධනා කරනවා මේ ලංසීත් තහනම් කරපු වැඩපිළිවෙල දැන් අපි ආරම්භ කරලා තියෙනවා ඒ සාර්ථක කර ගැනීම සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා. මාධ්‍ය ආයතන සහයෝගය ලබා දෙනවා නම් මේ පරිසරය ආරක්ෂා කරගන්න අපිට ඉතාමත් පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔබ සඳහන් කර ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත සෙල්ලම් බඩු මේ වගේ දේවල් විදේශ රටවල් වලින් ගෙන්නේ ඒවා කිසිම ප්‍රමිතියකින් තොරව ගෙන්නන මේවා පාලනය කිරීම සඳහාත් වැඩපිළික් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ටමත් අධියර විදියට තමයි මේ කටයුත්ත කරගන්නේ. දැන්ටමත් අපි වර්ග 6ක් තහනම් කළා, ඒක සාර්ථක වෙලා තියෙනවා ශෂේ පැකට් ඇතුළුව. ලබන සතිය වෙනකොට මම විශ්වාස කරනවා කැබිනට් අනුමැතිය අපිට ලැබෙයි කියලා. තව වර්ග 8ක් තහනම් කරනවා ෂොපින් බෑග් ඇතුළුව, ඉන්දියා අප්පවට්ටි ප්ලාස්ටික් වලින් හදන ස්ට්‍රෝ මේ වගේ ගොඩාක් වර්ග එක තමයි ඒක තියෙන්නේ. වරින්වර අපේ බලාපොරොත්තුව තමයි ප්ලාස්ටික් වලින් පොලිතින් වලින් තොර පරිසරයක් නිර්මාණය කරා. මේ පිළිබඳ ශනික ප්‍රතිචාර දැක්වීම පිළිබඳ අප පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. ශ්‍රී ලංකා ඉන්දිය 2020 තරගාවලියේ ලකුණු අනුමාන කරන ලෙස සිත අප ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමස්ත ලාංකිකයන් සමග එක්ව ශක්තිය ධෛර්යය දීමට සිත අප ක්‍රියා කළ බව අද ඔබ සියලු දෙනා දන්නවා.
ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුලද උද්‍යෝගීය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නා ලකුණු අනුමාන කරන ලෙස අපෙල්ලා සිටියා. අනුමාන ලෙස ලකුණු Q ප්‍රේක්ෂකයන් 4 දෙනෙකුට අද අඟල් 55 ස්මාර්ට් ටීවී ප්‍රදානය සියත මැදිරියේදී සිදු කෙරුණා. ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ ඔරේන්ජ් ඉලෙක්ට්‍රොනික ආයතනයයි. පරාජය වෙමින් තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතට ගෙන යන්නට සියත අපි පෙරමුණ අරගෙන මෙවර ඉන්දිය ශ්‍රී ලංකා තරඟ සංචාරයේ බන්දුවර 20 හා එක් දින තරඟාවලිය සජීවී ලෙස ඔබ වෙත ගෙන එන්නට කටයුතු කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු තැනින් ගොඩ ගන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සියත ටීවී මූලික කරගෙනමින් ආරම්භ කළ මේ කටයුත්ත අතිසාර්ථක වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යලිත් ජයග්‍රාහී මාවතට ප්‍රවිෂ්ඨ වෙමින් අති විශිෂ්ට ලෙස ඉතිහාසයේ ප්‍රථම වරට පන්දුවාර 20 එක් දින තරඟාවලියකින් ඉන්දියාව පරාජයට පත් කිරීමත් සමගයි ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ පිබිදීමත් එක්කම අපිට අවශ්‍ය වුණා ක්‍රීඩා ලෝලීන් යලිත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ආකර්ෂණයක් ඇති කරවන්නට. ඒ නිසාම ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ අවසන් මහා ගැටුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව අනුමාන ලෙස සටහන් කරමින් එය ජය ගන්නා ජයග්‍රහකින්ට වටිනා අති නවීන රූපවාහිනී යන්ත්‍ර තිරණය කරන්න අප තීරණය කළා. සියත ටීවී සමග මේදී අත්වැල් බැඳගත් ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් ආයතනයේ ඔරේන් කෝපරේෂන් 9.0 ඇන්ඩ්‍රොයිඩ් අඟල් 55 අති නවීන ස්මාර්ට් ටීවී ජයග්‍රාහකින්ට ලබා දෙන්න ඉදිරිපත් වුණා. මෙලෙස පසුගිය 29 වන දින ඉන්දු ශ්‍රී ලංකා අවසන් පන්දුවාර 20 තරගයේදී අප යොමු කළ පැනයට පිළිතුරු ලබා දෙමින් සියත FM සහ සියත ටීවී තුලින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අද දින තමන්ට හිමි වටිනා ස්මාර්ට් රූපවාහිනිය ලබා ගැනීමට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අප ප්‍රධාන කාර්යාලයට පැමිණියා. ප්‍රශ්නට පිළිතුරු ලබා දුන්නු 10,000 සංඛ්‍යාවක් අතරින් අපි මේ වෙද්දි තෝරාපත් කරගෙන අවසන් වාසනාවන්තම ජයග්‍රාහකයා ත්‍යාගය ප්‍රදානය කරන්නට මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් ආයතනයේ ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර ප්‍රධානී අනුරාධ පෙරේරා මහත්මයාට. ඔරල් ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් 9.0 වර්ෂන් එකේ අඟල් 55ක රූපවාහිනියක් දිනාගත් ජයග්‍රහකයාටයි මේ ආරාධනය. මේ සෙවනගල සිට පැමිණි සංක රත්නායක. ඊළඟ ජයග්‍රහකයාටයි මේ ආරාධනය. මේ වනස්මුල්ල සිට පැමිණි කුමාර සිරිවර්ධන. අපි තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අධ්‍යක්ෂ නව ව්‍යාපාර ගාමිණී රණසිංහ මහතාට. සියත FM නාලිකාවෙන් ජයග්‍රහණය කර කසුන් මදුශංකට මේ ආරාධනය ඔබ තෙමි වටිනා කියන රූපවාහිනිය දිනා ගන්න. තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කලමනාකාර සොග අලවි ගිහාන් අමරවර්ධන මහත්මයාට. මේ ජායලින් නලින් පෙරේරා. එම පොතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.